ආයුබෝවන් අදත් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනා අපගේ සක්වල YouTube channel එකට අද අපි ඉදිරිපත් කරන වීඩියෝවේ තියෙන විශේෂත්වය තමයි මේ ඖෂධීය පැලෑටිය අනුසාරයෙන් පාරම්පරිකව සකසා ගන්න අද්භෙහෙත් 6ක් ගැන අපි මේ වීඩියෝවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසාම ආරාධනා කරනවා මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා एवकेम अपगे यूट्यूब चैनल ओब ताम सब्सक्राइब कर लत्म दैन मेम पालतीन सब्सक्राइब बटन प्रेस कर लगेम बेल आइकन ओलदाल त्यागा के अपट माता करना एन अपिया वीडियो कट ෂණපුෂ්පී සනර්ගන්ධිකා ඝණ්ඨාරව ලෙසට හඳුන්වනු ලබන කහ අඬනහිරිය සාකේට ප්‍රාදේශීය වශයෙන් සමනල් මල් සිලිම් බිලින් ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා අඬනහිරිය විශේෂ රාසියක් ලොව හමුවන අතර ලංකාවේද එවැනි වර්ගයන් කිහිපයක් හමු වෙනවා එයින් කහ අඬනහිරිය එක් විශේෂයක් හා නිල් අඬනහිරිය එහෙම නැත්නම් යක් බේරිය විශේෂය බහුලව ඔසු පිනිස භාවිතා කරනවා කහ අඬනහිරිය මීටර් 1ක් 3ක් උසට වැඩෙන වාර්ෂික හෝ බහුවාර්ෂික දේශීය පැලෑටියකි පොදුවේ දිවයින පුරාමත් පහත රට වියලි කලාපයේ සුලභවත් දැකගත හැකි බොහෝ විට ඍජු කඳක් තරණ අතර කලාතුරකින් බිම දිගේ වැඩෙන අවස්ථා දැකගත හැකි සාකේ පුරා බූවක් පිහිටයි අඬනහිරිය විශේෂවල හටගන්නා මූල ගැටිති තුල නයිට්‍රජන් තිරකරන පස සාරවත් කිරීමට දායක වන බැක්ටීරියාවක් අන්තර්ගත වේ සරල පත්‍ර ප්‍රතිලංසාකාර සිට प्रत्यंडाकार आयतय पत्रयक सेंटीमीटर 10ක් දක්වා දිගකට වර්ධනය වේ पत्र अग्रय मोट हो गत अग्रय पत्रेहि उडुपस सिनिदुवन अतर यटिपस भूव सहितय पुष्प मंजरिय अग्रस्त एकाक्षयकि दीप्तिमत कह पहेन युतु पुष्प राशियक हट गनी फलय करलकी एक करलक तुर बीज पहलवक विसक पमन संख्यावक पीटाई कह अंडन हिरिय फेबेसिय कुलेट आयत साके की मिम कह अंडन हिरिय विशेषेट अमतरव तवत कह अंडन हिरिय विशेषयक දැකිය හැකි අතර බහුතරයක් ඖෂධ පිණිස යොදා ගන්නේ මෙම කහ අඬනහිරිය විශේෂයයි අඬනහිරිය වල ගුණකර්ම වන්නේ රස තිත්ත මధుර අනුරසය ගුණ ලඝු රූක්ෂ හා තීක්ෂණය විපාක කටුක වීර්ය උෂ්ණ ප්‍රභාව වමනකාරකය පිත්තද සෝත කුෂ්ඨ මුඛ රෝග කක්කල් කැස්ස මාන්දම නිසා ඇතිවන රෝග අස්ති භග්න ඉදිමුම් ලේගෙඩි ආදියට ප්‍රතිකාර කිරීමට කහ අඬනහිරිය කොළ සහ සම්පූර්ණ සාකේමත් භාවිතයට ගනී අඬනහිරිය පිත සමනය කරන කුෂ්ඨ සහ රුධිරය පිරිසිදු කරන ගුණ සහිතයි මෙහි මල් විශේෂයෙන් වමනකාරක සහ රුධිරය පිරිසිදු කරන ගුණ සහිතයි අඬනහිරිය ඖෂධීය පැලෑටිය සෙම් රෝග සඳහා යොදා ගනී එමෙන්ම ලදරු මාන්දම රෝගයට සහ ලදරු අක්සි රෝග සඳහා භාවිතා වේ කක්කල් කැස්ස රෝගයට භාවිතා වේ ගෙඩිවන වෙදකම සඳහා යොදා ගනී අඬනහිරිය සාකේ යොදා ගනිමින් සාදා ගන්නා පාරම්පරික අද්භේහත්වන්නේ කන කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස
අඬන හිරිය කොළ යුස රත් කර කනට වක් කරයි අඬන හිරිය කොළ පෙති කොළ පෙති තෝර කොළ සමවගෙන කොටා මිරිකා දෙහි ඇඹුලින් කකාරා ගෑමින් ඉදිමුම් සමනය වේ ලේගෙඩි වලට අඬන හිරිය කොළත් අහුදලුත් සමවගෙන අමුකහ දමා කොටා හාල්පානු දියෙන් තම්බා ආලේප කළ යුතුය අඬන හිරිය දෙහි ඇඹුලින් ගලගා ඊටම දිය කර හිසට දැමීමෙන් වමනය නවති කලක් පවතින කැස්සට අඬන හිරිය කොළ ඉස්ම බාදුරා ගොටුෙහි වතුර සහ මීපැණි සමවගෙන උදෑසන පානය කළ යුතුය ගෙඩි ඉහිරීමට අඬන හිරිය අමුකහ පොල් සමග කොටා මලවා ගෙඩිය වැසෙනසේ බඳි අඬන හිරිය යොදා කක්කල් කැස්සට ඖෂධ පිළියෙල කිරීමේදී කතා නොකර සිටීමේ නියමයක් ඇති බැවින් කටහඬ ඇති දෙන්නා එක පමණට ගන්නා යන පෙරෙනි වෙද ගැටෙහි අරුත කහ සහ නිල් අඬන හිරිය දෙවර්ගයේ බවට ඔප්පු වන සාධක සඳහන් වේ අඬන හිරිය ආසවය මාන්දම් තෛලය අඬන හිරිය යොදා නිපදවන ප්‍රධාන ඖෂධයන් වේ අඬන හිරිය සාකය ඇතැම් සමනල් විශේෂ තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට යොදා ගන්නා බැවින් ඔවුන් ප්‍රිය කරන සමනල් ධාරක සාකයක් බව ප්‍රකටය අද අපි කතා කරේ ඖෂධීය වටිනාකමින් ඉහළ අඬන හිරිය ඖෂධීය පැලෑටිය පිළිබඳව ඒ වගේම තවත් මෙවැනිම වටිනා ඖෂධීය පැලෑටියක් සමග අපි ඊළඟ වීඩියෝවින් හමු යමු. ස්තුතියි.